මේ රූපරාමු පෙළ ඔබට මතකදයි බලන්න. ඇය නිරෝෂා විමල රත්න මේ අද තත්ත්වය. නයි නලගිණ නමින් ප්‍රසිද්ධ වූ නිරෝෂා පසුගිය වසරේදී නාගයෙකු සමග අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ ප්‍රධාන පෙළේ සමාජ ශාලාවකදී. සත්ව හිංසන පනත යටතේ අත්අඩංගුවට ගත් ඇයට එල්ල වූ චෝදනාව වූයේ නාගයාගේ විෂ දත් ගලවා එම සතාට හිරිහැර කිරීමයි. පසුව ඇප මත නිදහස් වූ ඇය එම චෝදනාවලට අභියෝග කරමින් පසුගිය දෙසැම්බර් මස 11 වෙනිදා නාගයාගේ අයිතිය හිමි කරගත්තා. රට පුරා කතා බහට ලකූ ඇය අද අලුයම වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේදී තුවාල සහිතව සිටියේදී පොලිසිය මගින් රෝහල්ගත කෙරුණා. එහිදී ඇය අසල විදේශිකයෙකුද සිටි බව පොලිසිය පැවසුවා. මං කෑම දෙන්න නැගිටිනවා පාන්දර 3ට. ඒ නැකිල්ල එළියට එද්දි මගේ මාත්‍යයි මමයි මේ ගෑන් ළමයව පාරේ පරිදිම කෙනෙක් අදිනවා දැක්කා. අදිනවා දැක්ක නිසා මගේ මාත්‍යය දුවගෙන ආවා. කෑ ගන්න යවුන අයියේ මාව ගෙනියන්න එපා මාව බේර ගන්න අයියේ කියනවා. උස්ම ගන්න බෑ අක්කේ මගේ පපු ඉර වෙනවා කියනවා මිසලා වෙන දෙයක් කතා කරන්න බෑ. ඒ කියනවා තමයි නයෙක් වගේ මම කකුල් දෙක මෙහෙම වෙලාගෙන අල්ලගත්තා. අල්ලලා ඉවරලා අක්කේ මාව බේර ගන්න අක්කේ මගේ නයි දෙන්න ඇතුලේ මුන් මට වද දෙනවා බලෙන් තියන් ඉන්නේ මාව කොහමද පොලිසියට ගෙනියන්න කිව්වා. ඇය රඳවාගෙන සිටි බව කියන නිවස අප කැමරා ඇසට හසු වූයේ මෙසේ. ඇය දහවල් නිවුස් ෆස්ට් සමග සාකච්ඡාවකට එක්ව මුහුණ දුන් තත්ත්වය විස්තර කළා. මාසයක් වෙනවා මාව හිර කරගෙන ඉඳලා මට එළියට යන්න දුන්නේ නැහැ. දවස් පහක් විතර හරියට කරදර කරා. මං කසාද බඳිනවා කියලා තමයි බලෙන් එක්කන් ගියේ. එයා වැඩ කරන්නේ කොටුවේ ඒජන්සි එකේ වැඩ කරන්නේ. බොස් හිටියේ තමයි වැඩ කරන්නේ. එකක් තුනක් අතර තමයි රණ්ඩු දෙබර උනේ. කෑම කන අතරතුරේදී තමයි එකපාරටම එයාලා බිවි හිටි බෝතලේ පොලේ ගහලා ඒක බිම දාලා ඊට පස්සේ ඒ කට්ටක් අරගෙන එන්න දෙපැත්ත කැපුවා. ඊට පස්සේ බිම ඒ කටු ගොඩේම බිම දාලා මට ගැහුවා ගොඩක් පිටකොන්දට. මූණටත් ගැහුවා මේ දෙපැත්තට. ගහලා ඊට පස්සේ කොණ්ඩෙන් ඇදලා එළියට දැම්මා. එළියට දැම්මට පස්සේ අතේ පියත් තිබුණේ සමම් වහලා ගොඩක් හයියෙන් දෙව්වා පාරට. නිරෝෂා පැවසූ තොරතුරු අනුව ඇය රඳවාගෙන සිටි බව කියන පුද්ගලයා සොයා අප ඔහුගේ සේවා ස්ථානයේ ලෙස හැඳින්වෙන ස්ථානයට ගියා. ගුට්ටි හොස්පිටල් මැඩම් කියනවා එයා ආෆිස් අපේ ඔෆිස් එකට විතරක් නෙමෙයි නේ එයා මේ හැම ඔෆිස් එකේම මාර්ගාණ හැමතැනම බිස්නස් කරනවා. පොලිසිය පැවසුවේ ඇයට පහර දුන් බව කියන සෞදි අරාබි ජාතිකයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නිරෝෂා විමලරත්නගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවද පොලිසිය සඳහන් කළා.